එන්න තිබුණු ඉන්ධන නැව අදත් නැහැ. සෑම විටම ඉන්ධන හිඟය උග්‍ර වෙනවා. ඒ සමගම රෑට මිල වැඩි කරනවා. නැව පරක්කු කරලා පෝලිම් තවත් දික් කරලා අද රෑට හරි හෙට රෑට හරි ආයෙ තෙල් මිල වැඩි කරන්නද මේ හදන්නේ. ඇත්තටම ඉන්ධන කියන්නේ මේ වෙලාවේ වහ ගිනි ඇවිලෙන සුළු දියරයකටත් වඩා පුදුම මාෆියාවක් ක්‍රියාත්මක ජාවාරමක් කිව්වොත් නිවැරදි. හිතෝ හිතෝ ආකාරයට ඉන්ධන මිල ඉහළ දැමීමත් ජාවාරමක්. එසේම ගෙවන්න ඩොලර් නැතුව ඉන්ධන නැව් ගෙනල්ලා මුහුදේ තියාගෙන ප්‍රමාද ගාස්තු ගෙවන එකත් ජාවාරමක්. සිපෙට්කෝ එකේ සමහර සේවකීන්ගේ අතිකාල විතරක් ලක්ෂ දෙක තුනක් වෙනවා. ඒ වැටුප් සඳහා වන වියදමත් අපේ පෙට්‍රල් ඩීසල් ලීටරයකටමයි එකතු වෙන්නේ. ඒකත් ජාවාරමක්. හදිසි මිලදී ගැනීම කියන්නේ ලොකුම ජාවාරම. දැන් ඇත්තටම බලධාරීන්ගේ පැත්තෙන් මේ ජාවාරම් සියල්ලම ක්‍රියාත්මකයි. ඊට අමතරව ඉන්ධන පිරවුම් හලට ඉන්ධන යවන එක තවත් ජාවාරමක් බවට පත් වෙලා. බලධාරීන් ඉන්ධනත් එක්ක අංක එකේ ජාවාරමක් කරනකොට පොඩි පොඩි මිනිස්සුත් පුංචියට පුංචියට ජාවාරම පටන් අරන්. සමහරු පැය 7-8 ඉඳලා ෆුල් ටෑන්ක් ගහනවා. ගෙදර ගිහිල්ලා එළියට අදිනවා. බ්ලැක් මාකට් එකේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 800-1200 අතර මුදලකට දැන් අලෙවිවනවා. දැන් ඒකත් මහා පරිමාණ ජාවාරමක් බවට පත් වෙමින් තිබෙනවා. ඕනෑම භාණ්ඩයක් ජාවාරමක් බවට පත් වෙන්නේ ඉල්ලුමට අනුව සැපයුම නැති වුණාම. අපිට මේ ආණ්ඩුවට මතක් කරන්න තියෙන්නේ මොන සලාක ගැහුවත් ගෙන්කෙට හමුදාව දැම්මත් ආණ්ඩුව ජාවාරම් කරනකොට පොඩි පොඩි මිනිස්සුත් පුළුවන් හැටියට ජාවාරම් කරන බබයි. ජාවාරම නතර කරන්න නම් ඉන්ධන සුලභ කරන්න වෙනවා. මේ අතර මිල සූත්‍රය අනුව වහාම ඉන්ධන මිල අඩු කළ යුතු බබයි සමගයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ප්‍රකාශ කළේ. අද 24 සූත්‍රය කියන්නේ අඩු වැඩි වෙනවනේ ඇමතිවරකින්. අද තත්ත්වය මොකද්ද? මේ වෙන විට 24 වෙනිදා ඉඳලා අද වෙනතුරු ඩොලර් එකට ගෙවපු 365 අද වෙනකොට 355 දක්වා අඩු වෙලා. එතනින් ඩොලර් එකට රුපියල් ගෙවන එක අඩුවේ. 145 තිබිච්ච පිරිපහදු බැරල් එක අද ඩොලර් 128. එහෙනම් පැහැදිලිව ඉන්ධන මිල අඩු කරයි යුතුයි සූත්‍රය අනුවත් ලෝකයේ අඩුවෙච්ච අනුවත් ආණ්ඩුවට වැදගත් භාවයක් තියෙනවා නම් ගසා කැමේ සූත්‍රය ඉවත් වෙලා ජනතාව පෝලිං වල මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕන නම් මිල සූත්‍රය ක්‍රියාත්මක නොකර ඉන්න එපා. මේ අඩුවීම මත සහනය දිය යුතු අඩුවීමේ සහනය ගසා කැමේ සූත්‍රය අඩු අයින් කරලා වහාම අද නිවේදනයකුත් කරු ඉන්ධන මිල අඩු කරන්න සීලු ඉන්ධනවල. රට පුරාම තවමත් තෙල් පොලි. දින සති ගණන් පොලිම් වල ඉඳලා මහපාරෙම අවසන් හුස්ම හෙලන්නත් අපේ රටේ ජනතාවට සිද්ධ වෙලා. එවැනි අවාසනාවන්ත සිදුවීමක් අදත් වාර්තා වුණා. ඒ අනුරාධපුර ප්‍රදේශයෙන් ඉන්ධන පිරවුම් හලක් අසල පොලිමේ රැඳී සිටි පුද්ගලයෙකු රිය අනතුරකට ලක්ව මියගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. තෙල් පොලිමේ ඉඳලා එයාට රට යන්න ඕනේ කිව්වා. ඊට පස්සේ මං කොපුතා එපා රට යන්න ඕනේ, ඔයා මේ ඉන්න, අපි මේකේ කොහොම හරි ජීවත් වෙමු කියලා. ඊට පස්සේ ඒකට යන්න තෙල් ටික ගහගන්න එයාට යන්න වවුනියාවේ යන්න ඒකට තෙල් ටික ගහගන්න තමයි මේ සෙඩ් එකට ආවේ. ඒ අපෙක් යන තමයි මේ කරදරේ උනේ. අවුරුදු ගානමයි වයස. එයාලට තේරුණා මේක ඊටුවත් මෙවුමුත් එක්ක මේ රටේ පාලකයොත් එක්ක මේවා කරගන්න බෑ කියලා තරුණ කොල්ලුනේ. මතක තියාගන්න මේ නැති වෙන එක ජීවිතයක්වත් මේ එක රත්තරන් දරුවෙක්වත් එක රුපියලක්වත් එක ඩොලර් එකක්වත් හොරා කවපු මිනිස්සු නෙමෙයි. මේ සියලුම දෙනා මේ රට වෙනුවෙන් සේවය කරන අහිංසක රත්තරන් වගේ දරුවෝ. මේකට සියලු මේ පාලකයෝවක් කියන්න ඕනේ. මතක තියාගන්න මේ පව් ගෙවන්න වෙනවා කවදාද. මේ අතර දින තුනක් පුරා ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු නිවස බලා යාමේදී මින්නේරිය ජලාශයේ සිට ජලය ගෙන යන උප ඇලකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අපේ රටට මේ වගේ ඉරණමක් අත්ුනේ පාලකින්ගේ උද්දච්ච වැරදි තීරණ නිසායි. අද පොලිම්වල ගහමරා ගන්න තැනට මිනිස්සුපත් වෙලා ඒ මේ පීඩනේ දරා ගන්න බැරි වුණු තැන. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ ඉන්ධන ගැටලුව නිසා බොහෝ දුෂ්කරතාවයන්ට පත් වුණා. ඒ නිසාම තෝරාගත් ඉන්ධන පිරුම් හල් කිහිපයකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන නිකුත් කිරීම අද සිට ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් බොරැල්ල ඉන්ධන පිරුම් හලට ඉන්ධන නොලැබීමත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස්පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. අපි ආණ්ඩුව මේ කියපු විදිහට වැඩේ තිද්ද කරලා නැහැ කියන විචනයක් තමයි අපිට තිබෙන්නේ. මොකද සෞඛ්‍ය සේවකයාට පැය ගණන් දවස් ගණන් පෝලිං වල ඉන්න බෑ. අපි විශ්වාස කරා අද සිකුරාදා කියන දිනේදී මේක නිසි ක්‍රමවේදයකට අනුව සැලසුම් තහගතව වැඩේ සිද්ධ කරා. අපි උදේ ඉඳලා තෙල් ගන්න පුළුවන් ක්‍රමයක් හදාවේ කියලා. නමුත් තාම එහෙම එකක් පේන්නේ නැහැ. ආණ්ඩුවේ වෙනදා කරන රැවටිල්ල ජනතාව අන්දන ඇඳවිල්ල සෞඛ්‍ය සේවකයාත් අඳලා තිබෙන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. මේ බොරුව තවදුරටත් කරන්න එපා. සෞඛ්‍ය සේවකයෝ මේ දර අපහසුතාවපත් කරන්න එපා. ජනතාව සහ සෞඛ්‍ය සේවකයෝ කොටවන්න එපා. මෙතන අපි දන්නවා සාමාන්‍ය ජනතාවත් මේ තෙල් පෝලිං වල ඉන්නවා. මේ පවතින ඉන්ධන
කියන අරබුදේ හැමුවේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වලට පැමිණි ජනතාවත් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. මොකද්ද මේ කරන්නේ රටකට? මහපාරේ මහමගට දැම්මා මම මිනිස්සුන්ව, වෛද්‍යවරුන්ව මහපාරට දැම්මා. ආ සුවර්ණ මාලිගා ඇදුවා දේශපාලකයෝ මිනිස්සුන්ව මහපාරට දැම්මා. තිරිසන් දේශපාලන සංස්කෘතියේ ප්‍රතිපලය තමයි මේ. මේ අතර මැදිරිගිරිය රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ උද්ඝෝෂණයක් ආරම්භ කළා. ඒ තමන්ට ඉන්ධන ලබා ගැනීමට නොහැකි බව පවසමින් ඉන්ධන ගැටලුවක් මුල් කර ගනිමින් මැදිරිගිරියේ හිඟුරක්ගොඩ මාර්ගයේ කලකිරි පාලමෙන් හරස් කර විරෝධතාවයක් ආරම්භ කිරීමට උද්ඝෝෂකීන් කටයුතු කර තිබුණා. එෙහිදී ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයක්. දින පහකට පසු අද බණ්ඩාරගම ඉන්ධන පිරවුම් හලට ඉන්ධන ලැබී තිබුණා. දියතලාව ඉන්ධන පිරවුම් හලට දින කිහිපයකින් තවමත් ඉන්ධන ලැබී නැහැ. මේ නිසාම පෝලිමේ තිබෙන වාහන එකිනෙක ගැටගසා තැබීමට කටයුතු කර තිබුණේ මේ ආකාරයෙන්. කොස්කොට පොලිසියට ලද තොරතුරක් මත ඉඳුරුව ප්‍රදේශයේ තිබී පෙට්‍රල් ලීටර් 120ක් සොයාගෙන තිබෙනවා. රටේ තනතන ඉන්ධන නිසා ගැටුම් ඇතිවන පසුබිමක ඉන්ධන පොලිමේ පිරිසකට කිරිපත්තුන් පුවතක් පොළොන්නරුවෙන් වාර්තා වුණා. කිරිපත් කැට 5000ක් මෙහිදී බෙදා දීම අගය කළ යුතුය. මේට මුල් වූයේ ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවයි. තෙල් පොලිම් වගේම අපේ රටේ තවමත් දිගු ගෑස් පොලිම්. ලබන 6 වනදා තෙක් ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමට පොලිමේ රැඳී නොසිටින ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ලිට්‍රෝ හිඟිය පැවතුනත් ලාෆ් ගෑස් මේ වන විට වෙළඳපළට නිකුත් කර තිබෙනවා. ප්‍රදේශ කිහිපයකම ජනතාවට ලාෆ් ගෑස් ලැබී තිබුණා.